දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स हेम दिनाटम तेरुवन सरण प्रार्थना करमिन अदत् ओब हेम दिनेक्म बहुम श्रद्धावेन धर्म श्रवणेट सूदानम वेन मोहत पिंगतुनि अद अपि विमसला बलन्नि भावनावक् वसेन කෙනෙක් බුද්ධානුස්සති භාවනාව පුරුදු කරගන්නේ කොහොමද? බුදුගුණ සිහි කිරීම අපේ ජීවිතයට විශාල පිනක් පුණ්‍ය ගංගාවක් බවට පත් වෙනවා. පුඤ්ඤාභි සඳ කියලා සූත්‍ර දේශනාවක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි යම් කිසි කෙනෙක් නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් සිහි කරනවා නම් එයාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලා බසිනවා. යම් කිසි කෙනෙක් ධර්මයේ ගුණ වශයෙන් ධර්මයේ සිහි කරනවා නම් ඒ කෙනාගේ ජීවිතයට තවත් පුණ්‍ය ගංගාවක් ගලනවා. යම් කිසි කෙනෙක් සංඝ ගුණ මේ ආරි මහා ශ්‍රාවක සංඝයාගේ මාර්ගඵලලාභීන්ගේ මහරහතන් වහන්සේලා ආදී ආරි මහා සංඝයා ගුණ වශයෙන් සිහි කරනවද ඒ කෙනාගේ ජීවිතයට තවත් පුණ්‍ය ගංගාවක් ගලා බසිනවා. ඒ නිසා ගංගාව කියන්නේ නොනවත්තා ගලාගෙන යන දෙයක්. ඒ නිසා පිංගතුනි යම් කිසි කෙනෙක් නිතර බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සිහි කරනවා නම් ජීවිතේට නිරන්තරයෙන් පින ගංගාවක් වශයෙන් පුණ්‍ය ගංගාවක් වශයෙන් ගලනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ ධර්ම අවබෝධයේ කරා යන ශ්‍රාවකයන්ට පළවෙනියටම ඇති කරගන්න තියෙන කාරණේ තමයි සද්ධාව. සද්ධාවෙන්මයි ධර්ම අවබෝධයට ඇතුල් වෙන්න තියෙන දොරටුව. ඔබ අහලා ඇති පංච ඉන්ද්‍රිය ධර්ම පළවෙනි එක තමයි සද්ධාව ඉන්ද්‍රියක් වශයෙන් තමන් තුළ දියුණු කරගන්න. පංච බල ධර්ම මේ සද්ධාවම බල ධර්මයක් හැටියට තමා තුළ බලයක් හැටියට වඩා ගන්න හැටි ධර්මය උගන්වනවා. ඊළඟට ආර්ය ශ්‍රාවකයාගේ ධනෙ සත් ආර්ය ධනෙ පළවෙනි මේක සද්ධා ධනං. මේ සද්ධාව ධනයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ආර්ය ශ්‍රාවකයාගේ ධනෙ තමයි සද්ධාව. මොනතරම් සල්ලි මොනතරම් දීපල මොනතරම් යාළු මිත්‍රයෝ ඥාතීන් බලය කොච්චර තිබුණත් සද්ධාාවක් නැත්නම් ඔහු බුද්ධ ශාසනය තුල අසරණේ දිලින්දෙක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සද්ධාවෙන්මයි කෙනෙක්ගේ ආර්ය ශ්‍රාවකයෙක්ගේ ධනිය මනින්නට තියෙන්නේ. හැබැයි මේ පංචකාමයන් තුල ජීවත් වෙන ලෝකයා පංචකාම සැප පසුපස ඇහැට පේන ප්‍රියමනාප රූප කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන ප්‍රියමනාප රස පංචකාමයන් හොය හොයා යන ලෝකයා. ඔහු බොහෝ වෙලාවට හිතන්නේ මේ සමාජයේ තුල තියෙන ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන සල්ලි නම්බුව කීර්තිය ඊළඟට තමන්ගේ බලය මෙන්න මේවෙන් තමයි තමන්ගේ පොහොසත්කම වත් පොහොසත්කම සමහර වාහනෙන් ඊළඟට තමන්ගේ අතේ තියෙන ෆෝන් එකෙන් බෙල්ලේ දාගෙන ඉන්න චේන් එකෙන් හතරම් බඩු වලින් අඳින ඇඳුම් වලින් මේවෙන් තමයි තමන්ගේ ධනවත්කම පොහොසත්කම ලෝකයට පෙන්වන්න උත්සාහ කරන්නේ. ඊළඟට ඕන් ඒව ගැන හිතනවා මට මේ තරම් දේවල් තියෙනවා මට මේ තරම් දේවල් තියෙනවා මට මේ තරම් දීපල වස්තුව තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ සියල්ල හුස්ම ටික යනකොට අතහැරලා යන්න වෙනවා. තමන්ට කොච්චර දීපල වස්තුව යාන වාහන ගෙවල් දොරවල් තිබුණත් ඒකක්වත් පරලොවට උපකාර වෙන්නේ නැහැ. ඒව මෙලවට විතරයි. පරලොවට ඒ කිසිම දෙයක පිහිටක් ඔබට නැහැ. ඔබ හිතන්න ඔබ ආයෙමත් මැරිලා මේ මනුස්ස ලෝකෙම ඉපදුනා කියන්නේ කොහේ හරි එහෙම ඉපදිලා ආයි හොයාගෙන ආවා කියලා හිතන්න මේ මගේ පරණ ගෙවල් දොරවල් මේ මගේ දීපල මේ මගේ වස්තුව අපි නිකන් හිතමු කාට හරි ඉපදලා ටික කාලයක් යනකොට පෙර ජීවිතේ කියන්න පුළුවන් පෙර මතකේනවා ජාති ස්මරණ ඥානෙ පහළ වුණා කියලා හිතන්න පුංචි කාලේ දැන් හොයාගෙන විස්තර කියලා ගෙදරින් එක් කරගෙන යනවා මෙන්න මගේ පරණක මං හිටියේ මෙතන මේ මගේ ගෙවල් දොරවල් මේ මම මගේ පින්තූර මේ මගේ අම්මා තාත්තා දැන් ඔය වගේ පොඩි දරුවෝ සමහර අය මේ ලෝකේ ඉපදුනාට පස්සේ පෙර ජීවිතේ කියන දරුවෝ ඉන්නවා. මේවත් තොරතුරුත් හොයාගෙන යනවා. පරණ ගෙවල් දොරවල් හොයාගෙන යනවා. දැන් මේ නෑදෑයන්ට ඥාතීන්ට අපි හිතමු හැමෝම පිළිගන්නවා කාටවත් සැකයක් නෑ. මේනම් අර මැරිච්ච කෙනාමයි ඉපදිලා ඉන්නේ කියලා.
මේ පොඩි දරුවා මේ කියන තොරතුරු වලට අනුව කවුරු හරි හිතනවා මේ නම් ඉපදිලා ඉන්නේ අර නැති වෙච්ච කෙනාමයි. හැබැයි ඔබ හිතන්න කොච්චර විස්තර ඇහුවත් සමහර ලාවට අඬයි. අනේ අපි නැති වෙච්ච තාත්තා මේ ඉපදිලා අපේ අම්මා මේ ඉපදිලා ඉන්නේ. හැබැයි කවදාවත් අර පරණ දීපල වස්තුව ලියලා දෙනවද මේ ළමයට? නෑ. කතා කරලා ඕනනම් සතුටු වෙලා තේකක් දීලා අඬලා ඔළුව අත ගාලා ගිහින් එන්න කියලා යවයි එච්චරයි. නමුත් අර පෙර තමන් පරිහරණය කරපු දීපල වස්තුව මම මගේ කියලා තිබිච්ච කිසිම දෙයක් ආයි මැරිලා මේක ඉපදිලාවත් හම්බෙන්නේ නෑ. ඒ සියල්ල මෙලවට විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලෞකික දියුණුවට මෙලව ජීවත් වෙන්න මෙලව කෙනෙකුට ආදායම් ඒක සාධාරණව ධර්මිෂ්ඨව දියුණු වෙන්න අවශ්‍යයි. බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට ධර්මිෂ්ඨ දියුණුව බුදුරජාණන් වහන්සේ අගය කරන කෝටිපතියෙක් වෙන්න පුළුවන් ප්‍රකෝටිපතියෙක් වෙන්න පුළුවන් ධර්මිෂ්ඨව. ඔබ දන්නව අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කරලා ජේතවනේ හැදුවේ සල්ලි තිබ්බ නිසා, තමන්ට ධනෙ තිබිච්ච නිසා. හැබැයි ඔහුට ආර්ථික සම්පත් දියුණුව විතරක් නෙමෙයි සද්ධා ධනං. ඔහු සද්ධාවිනුත් ධනවත්. ඒ නිසා තමන්ට මොනතරම් දේවල් නැති වුණත් මොනතරම් දීපල අහිමි වුණත් ඔහු සද්ධා ධනෙට හානියක් කරගත්තේ නැහැ. ඒ නිසා සද්ධාවෙන්මයි ධනවත් වෙන්නට ඕනේ. අනාථපිණ්ඩික සිටුතුමා ගැන බොහොම ලස්සන කතාවක් සඳහන් වෙනවා. ඔබ දන්නවා මේ අනාථපිණ්ඩික සිටුතුමා ඒ කාලේ සාධාරණව ධර්මිෂ්ඨව මිනිස්සුන්ට මුදල් පොලියට දීපු කෙනෙක්. දැන් බැංකුවක කරන්නේත් ඒක තමයි. මිනිස්සුන්ට මිනිස්සුන්ගේ මුදල් අරගෙන ඒ අයට පොලියක් ගෙවනවා, ණය දෙනවා. බැංකුව කරන්නේ ණය දෙනවා පොලියට. එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ බොහොම ධනවත් සිටුවරු ඒ වගේ අයට තමයි තමන් ළඟ තිබ්බ ධනය මිනිස්සුන්ට ණයට දෙනවා. ණයට දීලා සාධාරණ ධර්මිෂ්ඨ පොලියක් අය කරගන්න. ඔබ ව්‍යාපාරයක් කරත් කඩයක් කරත් ලාභයක් නැතුව බඩුවක් විකුණන්නේ නැහැනේ. යම් ලාභයක් උපයනවා. එතකොට මේ අනාථපිණ්ඩික සිටුතුමා තමන් ළඟ තිබ්බ ධනෙන් 18 කෝටියක් අහවණු පොළවේ අතුරලා තමයි ජේතවනාරාමි හදන්න ඉඩම කොසල් රජුරුවන්ගේ පුතා ජේත කුමාරයාට තමයි මේ ඉඩම අයිති වෙලා තිබෙන්නේ. මේ ඉඩම මිලදී ගත්තේ 18 කෝටියක් අහවණු පොළවේ අතුරලා. තවත් 18 කෝටියක් වියදම් කරා කුටි සෙනසුන් ඉදිකරන් බුදුරජාණන් වහන්සේට වහල 7කින් යුක්ත සඳුන් ලීයෙන් සුගන්ධ කුටියක් හදලා පූජා කරා. ධම්සභා මණ්ඩප දානශාලා සංඝාවාස වැසිකිලි පද්ධති මේ විදිහට අංග සම්පූර්ණ ආරාම සේනාසනයක් ඉදිකරන තවත් 18 කෝටියක් වියදම් කරනවා. දැන් 18 කෝටියවත් දෙකයි. මේ ආරාමේ හදලා අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේල්වනේ හිටියේ. බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මලා මේ ජේතවන භූමිය සංඝසතු කරලා පූජා කරන පින්කමට තවත් 18 කෝටියක් වෙන් කරා. ඔහු මුළු නගරෙම දිව්‍ය පුරයක් වගේ සරසලා කොඩි සේසත් දජ පතාක නංවල පාරවල් වල සුදු ඇලි අතුරලා, ඒ විතරක් නෙමෙයි එදා සැවැත්නුවර හිටිය දුගී මගේ යාචකයන් ලක්ෂ ගාණක් මිනිස්සුන්ට දන්සැල් පැවැත්වුවා. හැම තුම්මං හන්දියක්, හැම හතරමං හන්දියක්, හැම දෙමං හන්දියකම දන්සැල් යොදවලා දුගී මගේ යාචකයන්ට දන්සැල් දෙමින්, ඒක තමයි අනාථ පිණ්ඩික කියන්නේ. නම සුදත්ත. නම සුදත්ත වුණාට අනාථ පිණ්ඩි අනාථයන්ට අසරණයන්ට පිඩු දෙන දන් දෙන කෙනා කියන අර්ථයෙන් තමයි අනාථ පිණ්ඩික උනේ. දිනපතා තමන්ගේ නිවස ළඟට සිය ගණන් මිනිස්සු අසරණ දුගී මගේ යාචකයෝ එකතු වෙනවා. ඒ හැමෝටම ආහාර පාන මේ සිටුමැදුරින් ලබා දෙනවා දුගී මගේ යාචකයන්ට. ඔය විදිහට 54 කෝටියක් වියදම් කරලා තමයි ජේතවනේ හදලා සංඝ සතු කරලා පූජා කරේ. මහා දන් දුන්න, දන් වැටවල් පැවැත්තුවා. සිටුතුමා බුදුරජාණන් වහන්සේ දැකලා මුණ ගැහිලා බණ අහපු පළවෙනි දවසේමයි සෝතාපන්න ඵලයට පත් වෙන්නේ. එතකොට මේ ධර්මය අවබෝධ කරගත්ත මාර්ගඵල ලැබපු සිටුවරයා, ඔබ දන්නවා කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ. ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාාවක් පිහිටනවා. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ, ධර්මයේ ගැන අචල සද්ධාාවක් පිහිටනවා. සංඝේ අවිච්ඡ ප්‍රසාදේ, ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාාවක්, වෙනස් නොවන සද්ධාාවක්, අවබෝධයෙන් යුත් සද්ධාාවක් පිහිටන්නේ සෝතාපන්න ඵලයට පත් වෙන කෙනා. එතනින් මෙහා පුතඥන කෙනාට සද්ධාව තියෙනවා. හැබැයි මේ සද්ධාව ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන් සද්ධාවක්. අවබෝධයෙන් පිහිටපු දෙයක් නෙමෙයි. හැබැයි ඔහු නිතර බුදු ගුණ සිහි කරමින්, ධර්මී ගුණ සිහි කරමින්, සංඝ ගුණ සිහි කරමින්
අවබෝධයෙන්ම ඒ සද්ධා වෙනස් නොවි ස්ථාවරව පවත්ව ගන්න සද්ධා ධනං කියන්නේ එකයි තමන්ගේ සද්ධාව ධනයක් හැටියට රැක ගන්න මහන්සි ගන්න සද්ධාව බලයක් හැටියට ආරක්ෂා කර ගන්න සද්ධාව තමන් තුළ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට පවත්ව ගන්න උත්සාහ කරනවා දැන් මේ අනාථපිණ්ඩික සිටුතුමා ඔහුම කාලයක් පින්දහම් කරගෙන බුද්ධ ශාසනයේදා අග්‍රම දායකයා මෙහෙම කටයුතු කරගෙන යනකොට හැමදාම පිනේ විපාක ලැබෙනවා නෙමෙයි සමහර කාලවලට අකුසල් බලවත් වෙලා එන ප්‍රශ්න ඇති වෙනවා ඔබ බලන්න ඔබේ ජීවිතේ කාලයකට ඔබ බොහොම සතුටින් ඉන්නවා දරුවෝ එක්ක ඔබේ පවුල් එක්ක ඔබ රස්සා කරනවා ඔබට දියුණුව ලැබෙනවා උසස් වීම ලැබෙනවා හැබැයි ජීවිතේ නොසිතපු විදිහට සමහර කාලේ එනවා මිනිසු කියන මේ අපල කාල මේ පෙර අකුසල් විපාක දෙන කාල එවැනි කාල අපිට එනකොට අකුසල විපාක බලවත් වෙන කාල එනකොට නොයේ ප්‍රශ්න තියෙන දීපල වලට ඕන ප්‍රශ්න ඇති වෙනවා බොරු නඩු හරි පැටලෙනවා රස්සාවල ප්‍රශ්න ඇති වෙනවා ඊළඟට රැකියාවල කොහේට හරි දුෂ්කර පැතිවල සමහරට මාරු වීම ලැබෙනවා දරුවන්ට ප්‍රශ්න ඇති වෙනවා නොයේ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා එක්ක විපත් වලට ලක් වෙනවා ගෙවල් දොරවල් එක්ක කැඩිලා යනවා නා යනවා ජල ගැලීම් ඇති මොනවා හරි විපත් වලින් එක පිට ප්‍රශ්න ඇවිල්ලා ඔළුව අවුල් වෙන මට්ටමට මිනිස්සුන්ට මහා ප්‍රශ්න ගොඩකින් මානසික පීඩාවල් එනවා. ඒක තමයි සසරි ස්වභාවය. පිනේ විපාක ලැබෙනකොට තමන්ට ඒ පුණ්‍ය විපාක තමන් කරා බොහෝම පසුපස සෙවණැල්ල වගේ කියන පිනේ විපාක එන්නේ. හැබැයි අකුසල විපාක එන්නේ ගුණා පසුපස බැදි කරත්තේ වගේ. එතකොට ඉතින් දුකක්. ගුණා hina වෙවි බොහෝම අහෝ සැපක් කීකී කරත්තේ අදිනව නෙමෙයි. දුකක් කෙවිතෙන් ගහනවා ඇදගෙන යන්න ඕන මහා දුකක් විඳගෙන තමයි මේ කර්ම විපාක ගෙවාගෙන යන්න තියෙන්නේ. ඒ වගේ අනාථ පිණ්ඩික සිටුතුමාටත් අකුසල විපාක බලවත් වෙච්ච කාලයක් ආවා. පෙර කරපු අකුසල විපාක බලවත් වෙනකොට 18 කෝටියක කහවණු ගබඩාවක් අචිරවතී ගඟායිනි ගබඩාවක් තිබුණා කහවණු ගබඩාවක් පොළොව ඇතුලේ නිදන් කළා. ඉස්සර බැංකු තිබ්බේ නැහැ පොළොව ඇතුලේ තමයි නිදන් කළා තියන්නේ. මහා ධාරානිපාත වර්ෂාවක් එක්ක ගලපු ගම් වතුරකින් ගම් ඉවුරත් එක්කම කඩාගෙන අර 18 කෝටියක් කහවණු ගඟේ ගහගෙන ගියා. ඊළඟට 18 කෝටියක් තරම් කහවණු තවත් ණයට දීලා තිබුණා මිනිස්සුන්ට දිනපතා ණයට දීලා තිබ්බ ණය ප්‍රමාණය ගත්තත් කෝටි ගාණක්. දැන් සිටුතුමාට මේ කරදර එක පිට එනකොට ණයට ගත්ත මිනිස්සුත් ණයත් නැහැ පොලියත් නැහැ මොකුත් නැහැ මග ඇරියා. කෙනෙක් වැටෙනකොට සමහර වෙලාවට තමන්ගෙන් උදව් උපකාර ලැබපු මිනිස්සුත් අහක බලාගෙන යන කාලයක් එනවා. මිනිස්සු කල්පනා කරා දැන් සිටුතුමාට අමාරු කාලයක්. දැන් ඉතින් අපිට මග අරින්න පුළුවන්. දැන් එයා ඉවරයි. දැන් එයාගේ කාලය ඉවරයි. දැන් ආයි ඉතින් අපේ පස්සෙන් එන්නේ නැහැ. එහෙම හිත ණයට ගත්ත මිනිස්සු ණය නොදී මග හැරියා. ඔහොම වෙනකොට සිටුතුමාගේ මාලිගාවේ තිබ්බ ගබඩාවල තිබ්බ කහවණු ටිකත් ඉවර වෙලා අවසානයේ දැන් රත්තරන් නෙමෙයි තඹයක්වත් නැති මට්ටමට පත් වුණා. කාඩි හොදි නියුඩු හාලුයි තමයි දැන් කන්නේ. ඉස්සර ඇල් හාලේ බත් එක්ක බොහොම ප්‍රණීත විදිහට වෑංජන හදලා මාලිගාවෙත් සිටුමැදුරෙත් ආහාර පාන ගන්නවා ප්‍රණීත විදිහට 500ක් පමණ සංඝයාට ප්‍රණීත විදිහට දන් දෙනවා. දැන් පිණ්ඩපාතේ වඩින සංඝයාට හැබැයි දන් දෙනවා. හැමදාම දන් දුන්නත් හැබැයි දැන් දන් දෙන්න තියෙන්නේ කාඩි හොදි නියුඩු හාල්. බොහොම සරල විදිහට දැන් සිටුතුමා කන්නේ හිඟන්නේක් වගේ. වෙනද රජෙක් වගේ කාපු සිටුතුමා දැන් බොහොම දුප්පත් විදිහට අසරණ විදිහට එදාට හම්බෙන කීයකින් හරි පුංචි දෙයකින් තමන්ගේ ජීවිතේ ගැට ගහ ගන්නවා ඒත් පුළුවන් විදිහට දන් දෙනවා. ඔහොම පින්කම් කරනකොට දවසක් සංඝයා සිටුමැදුරට පිණ්ඩපාත යන භික්ෂුන් වහන්සේලා දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිටුතුමාට දැන් නම් අමාරු කාලයක්. අපි සිටුමැදුරට පිණ්ඩපාතේ වඩින්න නැතුව අපි වෙන දිහාකට පිණ්ඩපාතේ වඩින්න දැහුවා. බුදුරජාන් වහන්සේ වදාලා හාහා මහණෙනි සිටුතුමා බොහොම සද්ධාවන්තයි. සද්ධාව තුල පිහිටලයි ඔය දන් දෙන්නේ. සිටුතුමාට අමාරු කාලයක් තමයි. නමුත් පුළුවන් හැටියට කාඩි හොදි නියුඩු හාලුයි ටිකක් හරි දන් දෙයි. ඒ දෙනදී සිටුතුමාට බොහෝ කාලයක් යහපත පිණිස උපකාර වෙනවා. සිටුතුමාට පින් දීලා ඒ ටික වළඳන්නේ. අටලෝ දහම ඉදිරියේ ලාභාලාභ, නින්දා ප්‍රශංසා, සැප දුක යසයස. ඒ නිසා ඒ ඉදිරියේ කම්පා වෙන්න එපා. එදා භික්ෂුන් වහන්සේලාට බුදුරජාන් වහන්සේ ওই විදිහට අවවාද අනුශාසනා කරා. ওই සිටුතුමාගේ සිටුමැදුරට ඉහළ අහස විමාන කරගෙන හිටියා දිව්‍යාංගනාවක්. හැබැයි මේ දෙව්දුව මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ බුදුරජාන් වහන්සේටවත් ධර්මයටවත් කැමති නැහැ.
බුද්ධ ප්‍රමුඛ සංඝයා සිටුමැදුරට වඩින අවස්ථාවල මේ දිව්‍යාංගනා විමානෙන් යනවා. අකමැති. බණ අහන්න කැමතිත් නැහැ, බුදුන් දකින්න කැමතිත් නැහැ. එතකොට දෙවියන් අතරත් ඉන්නවා, සම්මාදිට්ඨිකය වගේම මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් ඉන්නවා. මේ දිව්‍යාංගනාව කල්පනා කරා සිටුතුමාට කොච්චරනම් ධනෙ තිබුණද? මේ ගබඩාවල රන් රිදී පිරීලා තිබුණේ. දැන් ඔක්කොම නැති වුණා. සිටුතුමා කෝටි ගණන් වියදම් කර කර මේ ආරාම හැදුවා. දැන් ඔහොම හිතන අය ඉන්නවනේ. මේ දන් දීලා තමයි සිටුතුමා නැත්තට නැති වුණේ. තවත් ලැජ්ජ නැතුව තියෙන දේ මේ තඹේ හරි වියදම් කර කර දන් දෙනවනේ කියලා හිතුවා. හිතලා මේ දිව්‍යාංගනාව කල්පනා කරා සිටුතුමාට අවවාදයක් කරන්න මොළේ පාදවන්න ඕනේ. එහෙම හිතලා දවසක් සිටුතුමා නිදාගෙන ඉන්නකොට සිටුතුමාගේ කාමරේ මේ දිව්‍යාංගනාව කල්පනා කරා, උක මං සාමාන්‍යයෙන් ගිහිල්ලා පෙනී ඉඳලා කියලා වැඩක් නෑ. දිව්‍ය ස්වරූපෙම්ම මගේ බලයත් එක්ක පුළුවන් තරම් දිව්‍ය ස්වරූප මවාගෙන යන්න ඕන කියලා ලස්සන දිව්‍ය ආභරණ වලින් සැරසිලා ආලෝක විහිදවාගෙන සිටුතුමා නිදන කාමරේ පෙනී හිටියා. දිව්‍යාංගනාව පෙනී හිටපු වෙලාවේ සිටුතුමා ඇහුවා, කවුද ඔබ? සිටුතුමනි, මං ඔබේ නිවසට ඉහළ අහසේ විමානයක් මවාගෙන ඉන්න දෙව්දුව කිය. සිටුතුමා ඇහුවා, ඔබ මා ඉදිරියේ පෙනී හිටියේ? එතකොට මේ දිව්‍යාංගනාව කියන සිටුතුමනි, ඔබට අවවාදයක් කරන්නයි මං පෙනී හිටියේ. බලන්න සද්ධාවේ තියෙන බලවත්කම. තුනුරුවන් ගැන අචල සද්ධාවට ආපු සිටුතුමා අවවාද කරන්න පෙරම කියනවා, ඔබ දිව්‍යාංගනාවක් උනත් කවුරු උනත් ඔබ දෙන අවවාදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එකඟනම් විතරයි කියව මං පිළිගන්නේ. එතකොට මේ දිව්‍යාංගනාව කියන සිටුතුමනි, ඔබේ ගබඩා රන් රිදී මුතුමැණික් වලින් පිරීලා තිබුණා. දැන් ඔබේ ගබඩාවල් රත්තරම් මුතුමැණික් තියා රන් කහවණු තියා දැන් තඹයක්වත් නැහැ. ඔබ දන් දීලා දන් දීලා අනවශ්‍ය විදිහට දන් දෙන්න ගිහිල්ලා ඔබ නැති වුණා නේද? දැන්වත් දන් දෙන එක නවත්තන්න කියෝ. අන්න මිත්‍යා දෘෂ්ටික දිව්‍යාංගනාවගේ අදහස. දැන් හිතන්න, ඔය වගේ දිව්‍ය ස්වරූපයෙන් පෙනී ඉඳලා වෙන කෙනෙකුට ඔහොම අවවාදයක් කරා නම් බඩ ගාගෙන ධන ගහගෙන අනේ දිව්‍යාංගනාව කියලා දේවාලයකුත් ගහලා එනවා. වෙනම දේවාලයක් හදාගන්නවා දිව්‍යාංගනාව. හැබැයි සද්ධාව තිබ්බ සිටුවරයා ඒ මොහොතෙම කියනවා, වහාම මගේ දෑහට නොපෙනී යනවා යන්න කියෝ මෙතන. ඔබේ අවවාදෙ මම පිළිගන්නේ, ඒක ධර්මයට එකඟ නෑ කියෝ. ඒ නිසා වහාම යනවා යන්න කියෝ මෙතන. ආව මෙතන දන් දෙන්න එපා කියන්න කියලා අර දිව්‍යාංගනාවට බැනලා එළියෝ. දැන් මේ දිව්‍යාංගනාවට තමන්ගේ විමානෙට යන්නත් අවසරය නැති වුණා. ඒකට හේතුව සිටුතුමාගේ ඒ සීමාවට ඉහළ අහසේ තමයි මේ විමානේ මවාගෙන ඉන්නේ. සිටුතුමා කිව්වා, මගේ දෑහැට නොපෙනී මගේ හතර කොනේවත් ඉන්නතෝ යනවා යන්න කියලා තමයි පැන්නේ. දැන් තමන්ගේ විමානෙට යන්න බෑ. ඒ වෙලාවේ මොකද සිටුතුමා සෝවාන් වෙච්ච කෙනෙක්, දිව්‍යාංගනාව මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. දැන් ඒ ප්‍රදේශයට අධිග්‍රෝහිත බලසම්පන්න දේවතාවෙක් මුණ ගැහිලා වෙන විමානයකට යන්න අවසරය ඉල්ලුවා. ඒ දේවතාව කියනවා, සතරවරන් දෙවියන්ගේ අවසර ගන්න. සතරවරන් දෙවියන් මුණ ගැහිලා අවසරය ඉල්ලපු වෙලාවේ සතරවරන් දෙවියන් කියනවා, සක්‍ර දෙවියන්ගේ අවසර අරන්ගෙන මේ දිව්‍යාංගනාව සක්‍ර දෙවිය මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා සක්‍ර දෙවියන්ගෙන් අවසරයක් ඉල්ලුවා, සක් දෙවිඳුනි මට වින විමානයකට යන්න අවසර දෙන්න. මගේ විමානෙට මට දැන් අවසර නෑ කිව යන්න. සිටුතුමා මාව එළෙව්වා කි. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් විමසලා කාරණා විමසලා බල සක්‍ර දෙවියනු සෝවාන් වෙච්ච කෙනෙක්. සක්ක පඤ්ඤ සූත්‍රය සඳහන් වෙනවා, සක්‍ර දෙවියන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අවසන් වෙනකොට සෝතාපන්න ඵලයට පත් වුණා. ඒ වෙලේ සක්‍ර දෙවියෝ විමසලා බැලුවා, කාරණා වටහාගෙන සක්‍ර දෙවියන් කියනවා, ඔබ වැරැද්දක් කරලා තියෙන. ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගරහ කරලා තියෙනවා. ඔබ දන් දෙන්න එපා, පින් කරන්න එපා කියලා දන් දෙන පින් කරන කෙනෙකුට ගරහ කරලා ඔබ අකුසලයක් රැස් කරගත්ත කෙනෙක්. ඔබට වෙන කිසිම විමානයක් නැහැ කිව්වා. ඔබට පහළ වෙලා තියෙන ඔතන විතරයි කිව්වා විමානේ. ඔබට ඔබේ විමානෙට යන්න අවශ්‍ය නම් ඔබට සක්‍ර දෙවියන් දඬුවමක් පමුණවනවා. ඒ දඬුවම තමයි සිටුතුමාගේ කහවණු 18 කෝටියක කහවණු ගබඩාවක් අචිරවතී ගංගිවර කැඩිලා ගඟට ගහගෙන ගිහිල්ලා තියෙනවා. සක්‍ර දෙවියන් අවසර දෙනවා කියලා මේ කහවණු ඔක්කොම එකතු කරගෙන එකතු කරගෙන ඇවිල්ලා සිටුතුමාගේ ගබඩාවට පුරවන්න කිව්වා. සිටු නිවසේ තියෙන ගබඩාවට මේ කහවණු ඔබ ගෙනහලා පුරවන්න ඕන. ඊළඟට මහා සාගරයේ තියෙනවා මුතු මැණික් සක්ශිලා ආදී වටිනා අයිතිකාරයක් නැති සම්පත් තියෙන මොහොතේ ඒවා ඔබ හැකිතාක් එකතු කරගෙන ඇවිල්ලා සිටුතුමාගේ ගබඩාවලට පුරවන්න කියලා.
ණයට අරන් කෝටි ගාණක් ණයට ගත්ත මිනිස්සුන් ණය නොදී ඉන්නවා සිටුතුමාට. අන්න ඒ අය ඉදිරියේ ඔය විදිහටම පෙනී ඉඳලා ආපහු ණය දෙන්න සලස්වන්න කිව්වා. සිටුතුමාගේ ණය ටික ආපහු දෙන්න කියලා ඔබ ගිහින් පෙනී ඉඳලා ඔවුන්ව යොමු කරවන්න කිව්වා. ඔය සියල්ල කරලා සිටුතුමාගෙන් ගිහිලා සමාව ගන්න කිව්වා. එතකොට සිටුතුමා සමාව දුන්නොත් ඔබට විමානෙට යන්න දෙවියන් අවසර දෙනවා. අන්න දෙවියන්ගේ දඬුවම්. දැන් ශක්‍ර දෙවියන්ගේ මේ අවසරයෙන් අර මුහුදට ගහගෙන ගිය කහවණු මේ දේවතාවා එකතු කර කර ගබඩාවට පිරෙව්වා. ණයකාරයෝ ඉදිරියේ පෙනී ඉඳලා සිටුතුමාට ණය ලැබෙන විදිහට කටයුතු සැලැස්සුවා. මහා සාගරයට ගහගෙන ගිහිල්ලා තියෙන මුහුදේ තියෙන වටිනා ඒ වස්තුව එකතු කර කර ගබඩාවට පිරෙව්වා. දැන් මේ ඔක්කොම කරලා දවසක් ආයෙම සිටුවරයාගේ කාමරේ අර විදිහටම මේ දිව්‍යාංගනාව පෙනී හිටියා. සිටුතුමා ඇහුවා, මොකද ආයිත් ආවේ මේ දන් දෙන්න එපා කියන්නද කියලා. එතකොට කියා හිටි, අනේ නෑ සිටුතුමනි, මට සමාවෙන්න කීවා. මම වැරදි දෙයක් ප්‍රකාශ කරා, මම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ නොවන දෙයක්, ධර්මයට හානිවන වචනයක් දන් දෙන්න එපා කියලා, පින් කරන්න එපා කියලා මම ඔබට කියා හිටියා. මට සමාවන්න කීවා. ශක්‍ර දෙවියන් මට මෙවැනි දඬුවමක් පැමිණෙව්වා. අන්න ඔබේ ගබඩා දැන් කහවණු වලින් පිරීලා මුහුදට ගහගෙන ගිය ඒ රන් කහවණු එකතු කරලා මං ගබඩාවලට පිරෙව්වා. මහා සාගරයේ තියෙන වටිනා වස්තු එකතු කරලා ඔබේ ගබඩාවල් පිරීලා ඇති. ණයකාරයා ඉදිරියේ මං පෙනී ඉඳලා ආපහු ණය ලැබෙන විදිහට කටයුතු සැලැස්සුවා. සිටුතුමනි, ඔබ මට සමාව දෙන්න, මට විමානෙට යන්න කිව්වා. අනාථපිණ්ඩික සිටුතුමා මේ දෙව්දුවට කියනවා, ඔබ සමාව ගන්න ඕනේ මගෙන් නෙමෙයි කිව්වා. ඔබ නින්දා කරේ, ඔබ ගරහා කළේ බුදු කෙනෙකුගේ ධර්මයට, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයටයි ඔබ ගරහා කරේ. ඔබ බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගන්න. උන්වහන්සේගෙන් සමාව ගත්තොත් මගෙන් සමාව කොහොමද ලැබෙනවා කියලා. හරි, මම බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගන්නම් කියලා. දැන් සිටුතුමාට අර නැති වෙච්ච විනාශ වෙච්ච ධනෙ ආයෙමත් ලැබුණා. සිටුතුමා පසුවදා බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට තමන්ගේ සිටු නිවසට දානයකට ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ මේ ආරාධනය පිළිගත්තා. එදා බුද්ධ ප්‍රමුඛ සංඝයාම සිටු නිවසට වැඩම කරපු වෙලාවේ මේ දිව්‍යාංගනාව පෙනී හිටියා සමාවගත්. එදා බුදුරජාණන් වහන්සේ දානි වළඳලා අවසන් වෙලා බුදු ඇසින් බැලුවා මේ දිව්‍යාංගනාව. එදා මිත්‍යා දෘෂ්ටික කෙනෙක් හැටියට හිටියට පෙර කල්ප ගානකට පෙර පසේ බුදු කෙනෙකුට දානයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගෙන කරපු පිනක් තියෙනවා බලවත්තු. ඒ පින මතු කරමින් බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඒ දේශනාව අවසන් වෙනකොට මේ දෙව්දුවත් ධර්මාවබෝධය ලබලා සෝතාපන්න ඵලයට පත් වුණා. එතකොට අපිට පේනවා අනාථ පිණ්ඩික සිටුතුමාගේ සද්ධාව. දෙවියෙක් ඇවිල්ලා කිව්වත්, දිව්‍ය ස්වරූපයෙන් කිව්වත්, අහසින් බැහැලා කිව්වත් තුනුරුවන්ට හානි කර දෙයක් පිළිගන්නේ නැහැ. ධර්මයට හානි කර මතවාදයකට පැමිණෙන්නේ නැහැ. තුනුරුවන් ගැන ඇතිවෙච්ච සද්ධාව ඒක අචල සද්ධාවක් බවට පත් වෙනවා. ඒකයි ධර්මයේ සද්ධාව හඳුන්වන්නේ ආකාරවතී සද්ධා. ආකාරවතී කියන්නේ අවබෝධයෙන් ඇති කරගන්න සද්ධාව. හැබැයි ඒ සද්ධාව ඇති වෙන්න නම් ඔබ නිතර බුදු ගුණ සිහි කරන්, නිතර ධර්මීය ගුණ සිහි කරන්, නිතර සංඝ ගුණ සිහි කරන්, තුනුරුවන් ගුණ නිතර සිහි කරන්න සිහි කරන්න. තුනුරුවන් ගැන අවබෝධයෙන්ම සද්ධාව ඇති වෙන්න පටන් ගන්න. එනිසා පින්වතුනි, අද අපි විමසලා බලන්නේ ඔබට භාවනාවක් වශයෙන් මේ බුදු ගුණ සිහි කිරීම බුද්ධානුස්සතිය භාවනාවක් වශයෙන් ඔබ පුරුදු කරගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ගුණ අපි දන්නවා. බොහෝ දෙනෙක් භාවනා කරනකොට මේ බුදු ගුණ නමේ අර්ථේවත් හොඳට තේරුම් අරගෙන කියන්න විස්තර කරගන්න දන්නේ නැහැ. හැබැයි ඇස් දෙක පියාගෙන අරහං 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 කියන අය ඉන්නවා. සමහරවිට දන්නේ නැහැ මේ අරහං ගුණේ අර්ථය මොකද්ද කියලා. ඊළඟට සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්න සමහරු මේ ගුණෙන් ගුණේ කියනවා, හැබැයි මේකේ අර්ථයක් දන්නේ නැහැ. ඒ නිසා අර්ථයක් නොදැන අපි බුදු ගුණ කියන අදහසෙන් ඔහි කියාගෙන යද්දී යම්කිසි චේතනාව තුළ පුංචි පිනක් රැස් වෙන්න පුළුවන්. හැබැයි ඒක භාවනාවක් වශයෙන් බුද්ධානුස්සතිය හැටියට වඩන්න නම් අර්ථ විමසමින් තමයි භාවනා කරන්නට ඕන. අපි සරලව විමසලා බලමු. බුදුරජාණන් වහන්සේව අපි උන්වහන්සේමයි උන්වහන්සේ තුළ තිබිච්ච මේ ගුණ තථාගතෝ භික්ඛවේ අරහං, මහණෙනි තථාගතයන් වහන්සේ අරහං නම්බනසේ, තථාගතෝ භික්ඛවේ සම්මා සම්බුද්ධ, තථාගතයන් වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්, තථාගතෝ භික්ඛවේ විජ්ජාචන සම්පන්නෝ, සුගතෝ ලෝකවිදු, තථාගතයන් වහන්සේ තුළ මේ ගුණ තියෙනවා කියලා
මේ ගුණයන් ගැන ලෝකයට සිංහනාද කරමින් ප්‍රකාශ කරේ බුදුරජාණන් වහන්සේමයි. ඒ ගුණ උන්වහන්සේ තුල තිබිච්ච නිසාමයි උන්වහන්සේට තමා තුල මේ ගුණයන් තියෙනවා කියලා ලෝකෙට සිංහනාදයක් වගේ ප්‍රකාශ කරන්න පුළුවන් වුණේ. ඒ නිසා ඒ ගුණ අර්ථ වශයෙන් ඔබ සිහි කරගත් අපි කීපයක් විමසලා බැලුවොත් පින්තුනේ අපි බුදුරජාණන් වහන්සේට අරහං කියලා හඳුන්වනවා. මේ අරහං කියන ගුණේ අර්ථ කීපයක් ධර්මයේ විස්තර වෙනවා. රාග, ద్వේෂ, මෝහ කියන සියලුම කෙලෙසුන් ප්‍රහාණය කරලා ආසවක්කේ ඥානෙ ලබා ගත්තා. ආශ්‍රව සහිතව අනුසේ ධර්ම හැටියට දීර්ඝ සංසාර ගමනේ සකස් වෙ වියාපු සියලු කෙලෙසුන්ගෙන් මිදිච්ච නිසා අපි බුදුරජාණන් වහන්සේට කියනවා අරහං කියලා. ඊළඟට උන්වහන්සේගේ අරහං ගුණේ උන්වහන්සේ රහසින්වත් පව් නොකළපුසේ. උන්වහන්සේ හොරෙන්වත් රහසින්වත් සමහරු ලෝකෙට එක පැත්තක් පෙන්වුවට තමන් රහසෙන් පව් කරන මිනිස්සු ඉන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන අපි හඳුන්වන්නේ උන්වහන්සේ රහසින්වත් පව් නොකළසේක. ඒ නිසාත් උන්වහන්සේට අපි අරහං කියන. ඊළඟට දෙව් මිනිසුන්ගේ ආමිස පූජා, ප්‍රතිපක්ති පූජා කියන මේ පූජාවල් ලබන්න සුදුසුයි කියන. දැන් ඔබ විමසලා බලන්න අදටත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගාණක් ගත වුණත් අදටත් උන්වහන්සේට කොච්චර නම් මල් පූජා කරනවද බුදු ගුණ සිහි කර කර. කොයිතරම් ලෝකේ සුවඳ දුම් වලින් උන්වහන්සේට පූජා පවත්වනවද. අදටත් කොච්චර බුද්ධ පූජාව තියෙනවද, ගිලම්පස පූජා කරනවද. උන්වහන්සේ වෙනුවෙන් කොච්චර නම් මල් පූජාවල්, චෛත්‍ය වන්දනා, කප්රුක් පූජා, සිවුරු පූජා, අටපිරිකර පූජා, මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආමිසයෙන් ප්‍රතිපක්තියෙන් කොච්චර නම් පූජාවල් පවත්වනවද. ඒ නිසා උන්වහන්සේ වැඩ සිටිද්දි දෙව් මිනිස් ලෝකයාම් දෙවියන් අහසේ ඉඳන් මදාරා මල් ඉසිමින් පූජා පැවැත්වුවා. නාග ලෝකේ නාගයන් නොඑක් විදිහේ පූජා පවත්වනවා. දෙව් මිනිසුන් තුන් ලෝකේම පිරිස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආමිසයෙන් ප්‍රතිපක්තියෙන් පුද පූජා පවත්වනවා. මේ සියලු පූජා දරන්න තරම් භාග්‍යවන්තයි. ඒ නිසා උන්වහන්සේට අපි කියනවා අරහං. ආමිස ප්‍රතිපක්ති පූජා පිළිගන්න සරන් සුදුසු නිසා අරහං කියලා. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේ බුදු ගුණ වශයෙන් සිහි කරනකොට ඔබ අරහං අරහං කියලා ඔබ මෙනෙහි කරනවා නම් ඔය අර්ථය විමස විමස අරහං ගුණේ මෙනෙහි කරා. එහෙම නැතුව ඉතිවිසෝ භගවා අරහං අරහං කියලා සිහි කරාට ඔබ අර්ථයක් දන්නේ නැත්නම් මොකද්ද මේ අරහං කියන ගුණය කියලා ඔබට වටහා ගන්න බැයි නම් ඔබට භාවනාවක් වශයෙන් දියුණුව කරා යා ගන්න අමාරුයි. ඒ නිසා බුද්ධානුස්සති භාවනාවේ පළවෙනිම ඉලක්කයේ සද්ධාව, තුනුරුවන් ගැන සද්ධාව වර්ධනය කර ගැනීම, වෙනස් නොවන අවබෝධයෙන් යුත් සද්ධාවක් ඇති කර ගැනීම. ඒ නිසා බුදු ගුණ අර්ථ වශයෙන් මෙනෙහි කරන්න. ඒක ගුණයක්. ඊළඟට ඔබ බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් සිහි කරනවා සම්මා සම්බුද්ධ. සම්මා සම්බුද්ධ කියන්නේ උන්වහන්සේ ගුරු උපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම චතුරාරි සත්‍ය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් අවබෝධ කරගෙන මේ ලෝක ස්වභාවය අවබෝධ කරගත්ත නිසා, ගුරුවරයෙක්ගේ උපදේශයක් නැතුව තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්ත නිසා අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. අන්න ඔබට සම්මා සම්බුද්ධ කියන බුදු ගුණේ සිහි කරනකොට උන්වහන්සේ සසර කොච්චර නම් පාරමී පුරාගෙන ආවද. මනෝ ප්‍රනිධානයේ, වාක් ප්‍රනිධානයේ පුරලා සොළසා සංකේ කල්පලක්ෂයක්, මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් පුරලා තමයි දීපංකර පාදමුලි විවරණ ගත්තේ. එතන ඉඳන් සාරා සංකේය කල්පලක්ෂයක්ම දසපාරමී සම්පූර්ණ කරා. බුදු වෙන ආත්මෙත් කොච්චර නම් දුෂ්කර ක්‍රියා කරාද අවුරුදු 6කට ආසන්න කාලය. මේ විදිහට තමන් වහන්සේ විසින්ම පරිේශණයක් හැටියෙන් කාමසුකල්ලිකානු යෝගී, අත්තකිල මතානු යෝගී මේවා අධ්‍යයනය කරලා ඒ අන්ත දෙකෙන් තොරව ඒ තේතේ උභවන්තේ අනුපගම්ම මජ්ඣිමාපටිපදා තථාගතයන් අභිසම්බුද්ධ, තථාගතයන් වහන්සේ විශේෂයෙන් හොයාගත්ත මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, චක්කුකරණී, ඥානකරණී, දහම් මැස ලබා දෙනවා, ප්‍රඥාව ලබා දෙනවා, උපසමාය කෙලෙස් සංසිඳවනවා, නිබ්බානාය සංවත්තන්ති නිවන පිණිස උපකාර වෙන මේ මාර්ගයේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමන් වහන්සේ විසින්ම බෝධි මූලයේදී අවබෝධ කරගත්ත නිසා ඒ උතුම් චතුරාර්ය සත්‍ය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් තිපරිවට්ටම් ද්වාදසාකාරම් කියන මේ විදිහට අවබෝධ කරගත්ත නිසා අපි උන්වහන්සේට කියන සම්මා සම්බුද්ධයි. එතකොට ඔබ බුදු ගුණ භාවනාවක් වශයෙන් වඩනවා නම් ඔය ගුණේ අර්ථ වශයෙන් සිහි කරා.
ඊළඟට විඥාචන සම්පන්න විඥා කියන උන්වහන්සේගේ අවබෝධි චරණ කියන්නේ සිල්වත්කම පුබ්බේ නිවාසානුස්සති ඥානේ කල්ප ගණන් පෙර ජීවිත බලන්න පුළුවන් චුතූපපාත ඥාන කෙනෙක් මැරුණාට පස්සේ උපත කරා යන ආකාරය දකින්න පුළුවන් ආසවක්කේ ඥානේ තමන් වහන්සේ කෙලෙසුන්ගෙන් මිදුනා කියන අවබෝධඥානේ දිබ්බ චක්කු දුර ඈත වෙන දේවල් දිවසින් දකින්න පුළුවන් දිබ්බ සෝත දෙවියන් බ්‍රහ්මයන් පවා කතා කරන දේවල් දිව්‍ය කණින් අහන්න පුළුවන් පරචිත්ත විඥාන කෙනෙක්ගේ හිත දකින්න හිත කියවන්න පුළුවන් ඉරදි විඥාන නොයේ ඉරදි ප්‍රාතිහාර පාන්න පුළුවන් ඒ වගේම බුදු කෙනෙකුට පමණක් සාධාරණ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥාන කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්ම දැකීමේ නුවණ එවැනි විශේෂ බුද්ධ ඥානයන්ගෙන් යුක්තයි උන්වහන්සේට තිසැත්තෑ ඥානයන් දස බල ඥාන චතු විසරද ඥාන මේ විදිහට බුදුරජාණන් වහන්සේ තුල තිබ්බ මේ ඥානයන් නිසා අපි උන්වහන්සේට කර විඥා චරණ කියන උන්වහන්සේ අවබෝධයට ගැළපෙන ඉන්ද්‍රිය සංවර සීලේ ප්‍රාතිමෝක්ෂ සීලේ මේ වගේ උන්වහන්සේ චරණ ධර්මයන්ගෙන් යුක්තයි මේ ලෝකෙම හිටපු සීලවන්තම කෙනා ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ විඥාචන්න සම්පන්න ගුණය විස්තර කර කර ඔබට නුවණින් විමස විමස විඥාචන්න සම්පන්නයි කියලා බුදුගුණ මෙනෙහි කරන්න පුළුවන් නම් අන්න ඔබට බුද්ධානුස්සතිය භාවනාවක් වශයෙන් සද්ධාව වැඩෙන විදිහට දියුණු කරගන්න පුළුවන් ඊළඟට සුගත සුගත කියන්නේ ලෝකේ තියෙන සුන්දරම නිවන් මඟ හොයාගෙන නිවනටපත් වුණා අපායට යන මාර්ග තියෙනවා තිරිසන් ලෝකෙට යන ක්‍රම තියෙනවා සසර ඉපදීපදී යන මාර්ග තියෙනවා දෙව්ලොවට බබලෝ උපදින මාර්ග තියෙනවා මේ සියලු මාර්ගයන් අතර නිවනට තියෙන මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමන් වහන්සේ විසින්ම හොයාගෙන නිවනටපත් වුණා ඒ සුන්දර නිවන් මඟ හොයාගත්ත නිසා සුගත ඊළඟට ලෝකවිදෝ කියන්නේ මේ ලෝකයේ ගැන විශ්වයේ ගැන ලෝක ධාතු ගැන දිවි සහස්ත්‍රී ත්‍රි සහස්සී චතු සහස්සී ඒ සත්ත්ව ලෝකයන් ගැන දිව්‍ය බ්‍රහ්ම තලයන් ගැන අපායවල් ගැන මේ සියල්ල අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගෙන සියලු ලෝකයන්ගෙන් නිදහස් වුණා ඒ නිසා අපි කියනවා ලෝකවිදෝ ඊළඟට අනුත්තරෝ පුරිස ධම්ම සාරති මේ ලෝකේ අකීකරුවයි හිතුවක්කාරයි දරුණු පුද්ගලයෝ දුස්සීල පුද්ගලයෝ මේ හැමෝම නිවන පිණිස හික්මව ගන්න දක්ෂයි ඒ අය ඊර්දි ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරයෙන් අනුශාසනා ප්‍රාතිහාරයෙන් තුලින් ධර්මාවබෝධයට හික්මව ගන්න මහා දරුණු අපරාධකාරයෝ සිල්වතුන් ගුණවතුන් එලා උතුම් රහතන් වහන්සේලා බවට පත් වෙනව වැරදි හදාගෙන ජීවිතේ සිල්වත් වෙලා මහා දරුණු හොරු හොරකම අතහැරලා බුද්ධ ශාසනය තුල බණහලා නිවන් අවබෝධය කරා ගුණධර්ම පුරාගෙන උතුම් රහතන් වහන්සේලා වෙනවා. ඒ වගේම දරුණු අපරාධකාරයෝ හොරු වංචනිකයෝ ඒ වගේම සල්ලාල ජීවිත ගත කරපු අය මේ වගේ මොන තරම් වැරදි තිබිච්ච සමාජයේ පුද්ගලයෝ වුණත් බුදු කෙනෙකුගේ ධර්මයේ තුල දමනීය වෙලා නිවන් අවබෝධයේ පිණිස ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරගන්න දක්ෂයි. ඒ නිසා මේ දෙව් මිනිසුන්ම ධර්මාවබෝධයට හික්මෝලා ඒ අය දමනය කළ නිවන් මගට යොමු කරගන්න නිසා අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථි ඔබ ගුණ වශයෙන් හිතන් මෙන්න මේ නිසයි මේ ගුණේ ඊළඟට සත්තා දේව මනුස්සාන සත්තා කියන්නේ ශාස්ත්‍රෝන් වහන්සේ කාගෙද දෙව් මිනිසුන්ගෙම මේ මනුස්ස ලෝකේ අපිට විතරක් බුදු කෙනෙක් පහළ වුණා නෙවෙයි දෙවියන්ට නිවන් මඟ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේමයි ඒ නිසා අපි කියනවා සත්තා ශාස්ත්‍රෝන් වහන්සේ දිව්‍ය මනුස්ස අපි තුන් ලෝකේම තුන් ලෝකාග්‍ර කියලාත් කියනවා. එතන දිව්‍ය බ්‍රහ්ම දෙකම එකතු කරාට පස්සේ දේව කියලා හඳුන්වනවා මනුස්ස දේව. ඒ නිසා දේව් මිනිසුන්ගේම සාස්ෘණ වහන්සේ සත්තා දේව් මනුස්සාන. ඊළඟට බුද්ධ කියන්නේ තමන් අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරනවා කියලා දෙනවා. මහා කරුණාවෙන් උන්වහන්සේ බුදු වෙච්ච දවසේ ඉඳන් පිරිනිවන් පාන මොහොත දක්වාම උන්වහන්සේගේ දිනචරියාව ගත්තොත් දවසේ පැය දෙකකටත් අඩු කාලයක් තමයි උන්වහන්සේ සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. හිමිදිරි උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදුවලා බලනවා කාටද අද මං පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මාවබෝධි ලබන පින්වන්තමයි කොහෙද ඉන්නේ? ඒ අය හොයාගෙන යොදුන් ගණන් වුණත් පයින් වැඩම කරලා ඒ අයට ධර්මාවබෝධි ලබලා දෙනවා. හවස් කාලෙත් මහා කරුණා සමාපත්තියට සමවදිනා 12 කෝටි ලක්ෂ වාරයක් බුදු ඇසින් බලනවා අද හවස් සරුවේ රාත්‍රී කාලේ බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්නේ මිනිසුන් දෙව් බඹුන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතරින් කවුද නිවන් දකින්නේ කාටද ධර්මාවබෝධයට පින තියෙන්නේ කවුද අද දවසේ ධර්මාවබෝධි ලබන අය කියලා බුදු ඇසින් විමසා බලනවා
උන්වහන්සේ මේ විදිහට අවබෝධ කරගත් ධර්මය නිවන් අවබෝධයේ පිණිස දෙව් මිනිස් ලෝකයාට දේශනා කරපු නිසා බුද්ධ කියලා හඳුන්වනවා. ඊළඟට අපි උන්වහන්සේ භගවා භගවා කියන ගුණයෙන් හඳුන්වන්නේ භාග්‍යවන්තයි පින්වන්තයි අරහන් සම්මා සම්බුද්ධ විජ්ජාචන්න සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර්ති සත්තා දේව මනුස්සහන බුද්ධ කියන මේ ගුණයන් දරා ගන්න තරම් පින්වන්ත කෙනෙක් භාග්‍යවන්ත කෙනෙක් මේ ලෝකෙම දෙව් මිනිසුන්ගේම වන්දනා ලබන්න තරම් භාග්‍යවන්ත පින්වන්තම නිසා අපි උන්වහන්සේට කියනවා භගවා භාග්‍යවන්ත කෙනෙක් ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේව ඔය විදිහට ඔබට පුළුවන් නම් උන්වහන්සේ තුල තිබිච්ච නවාරහදී බුදුගුණ විසරද ඥානයන් දස බල ඥානයන් තිසැත්තේ ඥානයන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ යම් යම් සිදුවීම් වලට ගලපමේ උන්වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්තයි මේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා ඔබට දැස් පියාගෙන බුදුගුණ සිහි කරන්න පුළුවන් නම් ඒ හැම මොහොතෙම ඔබේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලනවා ඒකයි බුදුරජාණන් වහන්සේ පුඤ්ඤාභිසන්ද සූත්‍රෙ පෙන්වුවේ කෙනෙක් බුදුගුණ සිහි කරනවා කියන්නේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලනවා කෙනෙක් ධර්මයේ ගුණ සිහි කරනවා කියන්නේ ජීවිතයට තවත් පුණ්‍ය ගංගාවක් ගලනවා කෙනෙක් සංඝ ගුණ සිහි කරනවා කියන්නේ ජීවිතයට තවත් පුණ්‍ය ගංගාවක් ගලනවා ඒ නිසා ඔබට මේ බුද්ධ ශාසනය තුල ධර්මාවබෝධයේ කරා යන්න නම් වැදගත්ම දේ තමයි සද්ධාව ඒ සද්ධාව ඇති කරගන්න නම් ඔබ නිතර බුදුගුණ හිතන කෙනෙක් බවට පත් වෙන්න ඔබ ධර්මයේ ගුණ සිහි කරන කෙනෙක් බවට පත් වෙන්න සංඝ ගුණ සිහි කරන කෙනෙක් බවට පත් වෙන්න ඔබ සද්ධාවෙන් ධනවත් වෙන්න ඒක තමයි ආර්ය ශ්‍රාවකයාගේ ධනෙ තමයි සද්ධා ධන ඔබ සද්ධාවෙන් ධනවත් කෙනෙක් බවට පත් වෙන්න බුදුරජාණන් වහන්සේ දැක්කා උන්වහන්සේට වන්දනා කිරීමෙන් පවා බුදු ගුණ සිහි කර ගැනීමෙන් පවා කෙනෙකුට සුගතිගාමී වෙන්න පුළුවන්කම තියෙනවා ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දි පවා උන්වහන්සේ වෙනුවෙන් ත්‍රිවිධ චෛත්‍යයන් දේශනා කරනවා ශාරීරික ධාතු තැම්පත් චෛත්‍ය පාරිභෝගික චෛත්‍ය උද්දේශික කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ ප්‍රතිමාවකට හරි සිරිපා සටහනකට හරි ධර්ම චක්‍රයකට හරි බුදු කෙනෙක් සිහි කරගෙන වන්දනා කරා නම් එපමණකින් පවා ඔහුට අප්‍රමාණ පින් රැස් කරගන්න පුළුවන් ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා කියලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් අවුරුදු 5000ක් පුරා ලෝකෙ වැඩ සිටිත්වා කියලා ධාතුන් වහන්සේලා විසිරෙන අදිෂ්ඨාන කරේ. උන්වහන්සේ සිරිපා සටහන් පිහිටෙව්වා. බුද්ධ අදිෂ්ඨානෙන් සිරිපා සටහන් පිහිටෙව්වා. ඒ උතුම් දහසක් නිම්වලලු වලින් යුතු චක්‍ර ලක්ෂණ 108ක් මේ මංගල ලකුණු අනුයාංජන ලක්ෂණ මේවා පිහිටෝලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් මේ සිරිපා සටහන බොහෝ කල් පවතිවා කියලා බුද්ධ අදිෂ්ඨාන පිහිටෝ මේ සිරිපා සටහන් ලෝකෙ පිහිටෝන. ඒ මිනිස්සුන්ට බුදු ගුණ සිහි කරගෙන වන්දනා කළ පින් රැස් කරගා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්දය. තූපාර පුද්ගලයන් චෛත්‍ය හදලා වන්දනා කළ යුතු පුද්ගලයන්. ඒ වගේම සතර ස්ථාන බුදුරජාණන් වහන්සේ උපන් තැන බුදු වෙච්ච තැන ප්‍රථම ධර්ම දේශනා කරපු තැන පිරිනිවන් පාපු ස්ථාන. බුදුගුණ සිහි කරගෙන කෙනෙක් වන්දනා කරගත්තත් අප්‍රමාණ පින් රැස් වෙනවා. එතකොට මේ උතුම් බුද්ධ භූමි, ඒ පුණ්‍ය භූමි, මේවැ වටිනාකම දන්න නිසා තමයි අතීතේ මහරහතන් වහන්සේලා වැඩ සිටිය යුගවල බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහා විහෙර විහාර බුද්ධ ප්‍රතිමා ඒ වගේම විශාල චෛත්‍ය ඉදිවෙන්න පටන් ගත්තේ මිහිඳු මහරහතන් වහන්සේ පවා ලංකාවට වැඩම කරලා ඒ උතුම් ධාතුන් වහන්සේලා ලංකා භූමියට වඩම්මල මේ ලංකාවෙත් යොදුනක් යෙදුනක් පාසා විහෙර විහාර ඉදි කරන්න එදා ධර්මාශෝක රජුරුවන්ගේ ඒ උපදෙස් මත දේවානම්පියතිස්ස රජුරුවන්ට ඒ ධාතුන් වහන්සේලා ලබා දීලා තෝපාරාම මහා සෑය ඒ වගේම දුටුගැමුණු රජුරුව වගේ මහා පින්වන්ත රජවරු ගුවන්වැලි මහා සෑය මිරිසවැටි මහා සෑය වගේ ඒ උතුම් චෛත්‍ය ඉදි කරලා ඒ වගේම ලංකා භූමියේ ඒ උතුම් ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් එදා බුදුරජාණන් වහන්සේ දානීය වළඳපු පාත්‍ර ධාතුන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා ධර්මාශෝක රජුරුවන්ගෙන් ඉල්ලගෙන ලංකාවට පැමිණිලා මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් මත ලංකා භූමියේ ඒ ඒ ගම් නගර පුරා ඒ ධාතුන් වහන්සේලා බෙදා දෙමින් විහෙර විහාර ඉදි කෙරෙව්වා කියලා. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ඔබට
පින් රැස් කරගන්න සද්ධාව ඇති කරගන්න බුදු ගුණ මෙනෙහි කරමින් පින් රැස් කරගන්න ඕනතරම් අවස්ථාව මේ යුගයේ ඔබට පහළ වෙලා තියෙනවා ඒ නිසා ඔබ ගෙදර හිටියත් ඔබ කොහේ හිටියත් බස් එකක යන ගමන් වුණත් නිදා ගන්න ගියත් නිින්ද යනකම් ඔබට බුදු ගුණ සිහි කරන්න පුළුවන් හැම ඉරියව්වෙම තිත්තං චරන් නිසින්නවා සයානවා හිටගෙන ඉන්න මොහොතේ වාඩි වෙලා හිටියත් නිදා ගන්න ගියත් ඇවිදින ගමන් වුණා ඒ හැම මොහොතෙම ඔබ බුදු ගුණ සිහි කරනවා නම් ඔබේ ජීවිතයට අප්‍රමාණ පිනක් රැස් කර ගන්න පුළුවන් පුණ්‍ය ගංගාවක් රැස් කර ගන්න පුළුවන් ඔබට සද්ධාවෙන් ධනවතෙක් බවට පත් වෙන්න පුළුවන් සද්ධා ධන ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ බුදු ගුණ සිහි කරමින් ධර්මීය ගුණ සිහි කරමින් සංඝ ගුණ සිහි කරමින් සද්ධාවෙන් ධනවතෙක් බවට පත් වෙන්න සද්ධා ඉන්ද්‍රිය ඇති කෙනෙක් බවට පත් වෙන්න සද්ධා බලය ඇති කෙනෙක් බවට පත් වෙන්න ඒ සද්ධාවමයි ඔබව ධර්ම අවබෝධයේ කරා අරගෙන යන්නේ මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල අවබෝධයට යනකොට පළවෙනිම තැන තමයි සද්ධානුසාරි. ඒ සද්ධාවෙන් ධර්මයට බැසගත් කෙනා තමයි ධම්මානුසාරි කෙනෙක් වෙරි සෝවාන් කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා මේ මාර්ගඵල ලබාගෙන නිවනට යන ගමනේ සද්ධාව ඇති කරගෙන මේ බුද්ධ ශාසනයේ තුල දියුණුව කරා යන්න ධර්ම අවබෝධයේ කරාම යන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබීවා 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 කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙන්නට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.